අයිබෝන් නිතවතුනී ජෙසුපිහිටයි. ඔබ මම විවිධ ප්‍රශ්නවලට පිළිතුරු හොයනවා නේද? විවිධ තැන්වලට යනවා, විවිධ අයගෙන් උපදෙස් අරගන්නවා, විවිධ පුද්ගලයින්ගේ මාර්ගෝපදේශකත්ව යටතේ වැඩ කරනවා. හැබැයි කොයිම වෙලාවකවත් අපි අදහන ආගමේ නේද, අපේ ධර්මය තුළ පිළිතුරු හොයන්න අපි ක්ෂණිකව වෙහෙස වෙනවද, පෙළඹෙනවද? එතන අපිට ගැටලුවක් තියෙනවා. හැබැයි ධර්මයෙන් පිළිතුරු හොයද්දී අපිට ක්ෂණික පිළිතුරු නේද එහෙම ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. දේව වචනය කියවලා, බයිබලය ටිකක් පෙරලලා, ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක යාඥා කරලා, අවදි වෙලා, වාඩි වෙලා, නිහඬව උන්වහන්සේට ඉඩක් දීලා, අපේ ප්‍රශ්න උන්වහන්සේත් එක්ක කතා කරලා නේද අපිට පුළුවන් අධ්‍යාත්මිකව ඕනෑම දෙයකට පිළිතුරු සපයා ගන්න. එනිසා පොඩ්ඩක් ඔය දුවන ජීවිතේ නවත්තලා තැනක වාඩි වෙලා උන්වහන්සේත් එක්ක සංවාදයේ දෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. ධර්මානු ධර්ම සාකච්ඡාව ඒ සඳහා අපිට හැමදාමත් වගේ අද දවසේදීත් උපකාර කරන්න සූදානම්. බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ මැදිරියට ආචාර්ය ගරු ජයලත් බලගල්ල පූජා ප්‍රසාදින් වහන්සේව. විදුමිනි ජෙසුපීටයි. ජෙසුපීටයි. සාමාන්‍ය සමයේ දස සතුවන ඉරුදිනට අදාළ දේවවාක්‍ය සංග්‍රහය පිළිබඳවයි අද දවසේදී අපි කතා කරන්නේ. පළමුවන දේව ප්‍රකාශනයේ රාජාවලිය දෙවන පොතෙනුත්, දෙවන දේව ප්‍රකාශනයේ ශුද්ධෝ පාලුතුමන් විසින් එපිස වරුන් වෙත යවන ලද හසුනෙනුත්, එවැගේම ශුද්ධෝ සුභාරංචිය, ශුද්ධෝ ජොහන්තුමාගේ සුවිශේෂයෙනුත් උපුටාගෙන තිබෙනවා. සුවිශේෂයක් පියතුමිනි, මං හිතන්නේ අපිට ගොඩක් සමීප සුවිශේෂයක් තියෙනවා අද දවසේදී. අපි මේ කියවීම් තුනම කැටි කරලා අපි යමක් කියමු සාකච්ඡාව ආරම්භ කරන්න කලින්. ඔව්, දෙවනාන් අද කියන දේව ප්‍රකාශන තුලින් අර පෙන්නුම් කරනවා දෙවනාන්සේ හැමතිස්සෙම අපිව රැක බලා ගන්නවා, අපිව පෝෂ්‍ය කරනවා. ඒතර මේ පෝෂ්‍ය කිරීම දෙවිදයකින් සිදු වෙනවා. එකක් අපේ ආහාරය, අනික දේව වචනේ. හැමකෙත් තුළින්ම දෙවනාන්සේ අපව දක්වන මේ ආරක්ෂාවතා රැකබල ගැනීම තමයි මම තන අද තේමාවසෙන් දකින්නේ දේව ප්‍රකාශන තුළින්ම. ඔබවහන්සේගේ පැහැදිලි කිරීම කොහොමද අද පළමුවන දේව ප්‍රකාශනයට අපි ගලපා ගන්නෙ? එතරම් අපි දකිනවා මෙන්න අද සුදුසු විශේෂයේ තියෙන කෘතුනාංශගේ පූප වැඩි කිරීම සිද්ධියක් නේ. එතරම් පේනවා මෙතරත් මෙන්න පළවෙන දේව ප්‍රකාශනයේ එලිජා දිවස්වරයා ගාවට අරගෙන එනවා පුද්ගලෙක් යව රොටි වගේක් අරගෙන එනවා. එතකොට අරගෙන ඉන්නේ 20යි, රොටි 20ක් විතරයි. නැත් එල්ජා දිවස්වරයාගේම උන්න පිරිස 100කට වැඩිය. එල්ජා දිවස්වරයා දිවස්වරයෙක් වශයෙන් තමගේ ගෝලෙන් රාශිය. තවත් ජනතාව උන්නා. එතකොට කියනවා මෙයාට බෙදලා දෙන්න. මෙයාට මේක නේද? එතකොට ඒකට අනිත් අය විරුද්ධ වෙද්දි කොහොමද දෙන්නේ මේ 20ක් 100 ගානකට? එතකොට කියන්නේ නැහැ බෙදලා දෙන්න. අපිට කියනවා ඔක්කොම ඇති වෙන්න අනුභව කරලා පොප ඉතුරු වුණා කියලා. එතකොට ඒකවත අපි දකින්නට සමානව කෘතුණ වහන්සේගේ ප්‍රාතිහාර්ය තුළ කෘතුණ වහන්සේ වෙන කුසගින්න උන්න පිරිසකට 5000කට වැඩි ප්‍රමාණයකට පාංගෙඩි පහකින් අනුභව කරන්න දීලා අවසානයක් පේනවා. සියලු දෙනාම තෘප්තිමත් වෙලා අවසානයේ ඉතුරුත් වෙනවා. ඒතර දෙකේම අපි දකිනවා දෙවන් වහන්සේ අපිට හැමතිස්සෙම තෘප්තිමත් කරනවා. අපි බලාපොරොත්තු වෙනටත් වැඩි අපිට දෙන බව පළවෙනි තුන්වන දේව ප්‍රකාශන දෙකේම අපි දකිනවා පැහැදිලිව. එතකොට පියතුමිනි, අපි දන්නවා දැන් කිතුණු ජීවිතයේ සන්තෘප්ත භාවය, තෘප්තිමත් වීම කියන කාරණාව පිළිබඳව කතා කරද්දී අපි දිව්‍ය පූජාව තුළ අපිව සන්තෘප්ත කරන ප්‍රධානම කාරණාව තමයි දිව්‍ය සත්ප්‍රසාදය කියන දේ. එතකොට එතනින් එහාට ගිහිල්ලා කිතුණු ජීවිතය තුළ උන්වහන්සේගේ වචනය තුළ අපි තෘප්තිමත් වෙනවා වෙන්න පුළුවන් ජීවිත ප්‍රශ්නවලට පිළිතුරු හොයා ගැනීම හරහා. එතකොට අපි කොහොමද ආත්මික ජීවිතයේ පෝෂණය සහ අපේ බාහිර ජීවිතයේ පෝෂණය පිළිබඳ කියන කාරණා දෙක මෙතන පැහැදිලි කරන්නේ? මම හිතන්නේ හොඳින් ගත්තොත් අදවට පෙන්නුම් කරන්නේ දිවස ප්‍රසාදය ගැන විතරක් නෙමෙයි, දිවස ප්‍රසාදය දේව වචනේ දෙකෙන් අපි පෝෂණය කරනවා. ඊට පස්සේම සුදු ජ්වාම්තුමන්ගේ සුවිස්සානෝ ඒ ප්‍රාතිහාර්ය දිවස ප්‍රසාදය සන්දර්භයක් තුළ අපිට ඉදිරිපත් කරන්නේ. මෙන්න අනුභව කරන්න දෙනවා, ඔක්කොම තෘප්තිමත් වෙනවා. නමුත් දේව වචනයත් ඒ වගේම වැදගත්. ඒ නිසා තමයි අපිට පේනවා අවසනාවට ඉස්සර අපි තරම් දේව වාක්‍ය ගැන සැලකුමක් දැක්වුවේ නැහැ නේද? දේව වාක්‍ය තමයි වැදගත්. නැත්නම් සැලකුමක් දැක්වුවේ නැහැ. සමහර දිව පූජාවට පව ආවේ අපේ යුගයේ නෙමේ නේද? දොත්කම සබෝඩ් ඉස්සෙල්ලා වගේ නේද? සමහර දිව පූජාවට ආයෙත් මෙන්න දිවසප්සාදේට මිසක් දේව වචනය අහන්න නෙවෙයි. ඒක ලැටින් වලින් කිව්වේ.
දෙවන වත්කර්මන් සභාව සමගම මේ දෙකේම වැදගත්කම අපිට පෙන්නුම් කළා. ඒ නිසා තමයි ටේබල් ඔෆ් නේද වචනය මෙන්න වචනේ මේ ඉස්ටි අපිට තියෙනවා දිව සප්සා දිනල්ලා දෙක තියෙනවා. මේ දෙකටම ප්‍රධාන වැදගත්කමක් දුන්නා. ඒතර ඒ නිසා අපි දිව සප්සාදේ ලබන්නට ඕන ඒ සුල තෘප්තිමත් වෙන්නට ඕන. දිව සප්සාදේ ලබන්න වගේම ඒ ගෞරවයම ඒ තැනම මං හිතන්නේ හිමි තැනම දේව වචනයට දෙන්නට ඕන. මොකද අපි දේව වචනොත් ඒ වගේම පෝෂ්‍ය වෙනවා. උදාහරණයක් අපි කිමු. අපි දිව සප්සාදේ තුලින් විතරනම් පෝෂ්‍ය වෙන්නේ ක්‍රිස්තියානින්ගිනුත් ඉතාම සුළු පිරිසයි පෝෂ්‍ය ලබන්නේ කිතුන් දෙවනවාස තුල. ඇයි ඒ? කතෝලික අපටත් එංගලන් සභාව නැත්තම් ලංකා සභාව වෙනයට පමණයි දිව සප්සාදේ තියෙන්නේ. පෙරදිග සභාව නම් තියෙන ඔක්කොම ඇර. නමුත් තව විශාල පිරිසක් ක්‍රිස්තියානින් ඉන්නවා දිව පූජාවක් නැති දිව සප්සාදේ නැහැ. කොතනින්ද ඒගොල්ලෝ පෝෂ්‍ය ලබන්නේ? දේව වචනය තුළ. ඒසම මේ දෙකම එක හා සමාන වැදගත් වෙනවා. දිව සප්සාදේ තුළ පෝෂ්‍ය වෙනවා, දේව වචනේ පෝෂ්‍ය වෙනවා. නමුත් අද අපිට පේනවා ජෝම්තුමාගේ සුදුස් ඒ දීලා තියෙන ප්‍රාතිහාර්ය තුළ විශේෂයෙන්ම අපිට දෙන්නේ දිව සප්සාදේ තුළ නැත්නම් දිව සප්සාදේ තුළ නැත්නම් තුළ අපි කොහොමද පෝෂ්‍ය වෙන්නේ කියන එක ගැන මේ සන්දර්භය තුළයි ප්‍රාතිහාර්ය ඉදිරිපත් කළ තියෙන්නේ. දෙවන දේව ප්‍රකාශනයේදී අපි ගමන් කිරීමේදී අපිට පැහැදිලි කරන ඉතාමත් වටිනා කාරණා කිහිපයක් තිබෙනවා. සැම විටම නිහතමානීව විනීතව ඉවසිලිවන්තව සිටින්න, ප්‍රේමයෙන් එකිනෙකා සමග පැහැහි සිටින්න, ආත්මයන්න් වහන්සේකින් වන එක්සත්කම සමගිකමේ බැම්මින් පවත්වා ගන්නට උත්සාහ කරන්න. ඔබ කැඳවනු ලැබූ කල එකම බලාපොරොත්තුවකට කැඳවනු ලැබූ ලෙස ඇත්තේ එකම ශරීරයත් එකම ආත්මයන්න් වහන්සේත්ය. එකම සමිදානන් වහන්සේත් එකම ඇදහිල්ලත් එකම බෞතිස්ම ස්නාපනයත්ය. සියල්ලන්ට ඉහලින් සිටින සියල්ලන් තුළින් ක්‍රියා කරන සියල්ලන් තුළ වැඩවසන එකම දෙවි පියාණන් වහන්සේත්ය. සුදෝ පාවුලතුමා පියතුමිනි මේක පැහැදිලි කරන උන්වහන්සේ පැහැදිලි කරද්දී කියනවා මේ ඔබලත් කැඳවීමට ඔබින් ලෙස හැසිරෙන මේ සම්විධානන් වහන්සේ උදෙසා හිරකාරයෙකු වන මම ඔබෙන් උදක් මිල්ලා සිටින ලොකු පිපාසයකින් තමයි සුදෝ පාවුලතුමා මේක පැහැදිලි කරන්නේ. ඔව් අපිට පේනවා කියපු මුළු ඡේදයම ගත්තු සාරාංශ කළොත් ක්‍රිස්තුන් වහන්සේ තුළ අපට ලබන ඒකත්වය ගැන තමයි කතා කරන්නේ. ඒතර සුදු පාල්තුමන්ට ඇත්ත වශයෙන්ම ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් සිරකාරයෙක් කියලා විතර ඉතින් ඇත්ත වශයෙන් මේ කාලේ සිරකාරයෙක් අපි හිතන්නේ එතුමා හිරේ ඉඳගෙනයි ලියන්නේ කියන එකේ ලිපි නේද? නැත්නම් ඒ සිරේට යන්නේ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළ නිසා නේද? ඒතර පේනවා එතුමන් කියනවා දැන් එතුමන් මෙන්න අවවාද දෙනවා අපි ක්‍රිස්තුන් වහන්සේ තුළ එක්සත්ව ඉන්න, එකමුතු ඉන්න, ප්‍රේමයෙන් ඉන්න, සාමයෙන් ඉන්න. ඒතකොට මේ ක්‍රිස්තුන් වහන්සේ තුළ එක්සත්කම ඉතාම වැදගත් දෙයක්. අපි පේනවා ක්‍රිස්තුන් වහන්සේ ආවේ සුදු පාල්තුමන් කියනවා සියලු දෙනාව එක්සත් කරන්නට නේද? වැටි බිඳී තිබෙන ලෝකය නැවත වරක් ගේන්න, එකමුතු කරන්න එක නයි ක්‍රිස්තුන් වහන්සේ පැමිණෙන්නේ. එහෙමනම් ඒක ප්‍රකාශ වෙන්න ඕනේ ද උන්වහන්සේ පිළිගත් අය තුළින්. පිළිගත් අපි බෙදලා ඉන්න ඕන අපිට ඒකත් ගැන කතා කරන්න බෑනේ. එසා සුදු පාල්තුමන් ක්‍රිස්තියානි කීතා ඉතාම කරුණාවෙන් තදින්ම ඉල්ල සිටිනවා ඔබ ලැබූ මේ අලුත් කැඳවීම ජීවත් වෙන්න. කොහොමද ජීවත් වෙන්නේ? ඒ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයට, ක්‍රිස්තුන් වහන්සේ තුල ලැබෙන එක්සත්කමට ඔබේ ජීවිත තුළින් සාක්ෂි දැරීමෙන් කියන එක. එක්සත්කම කියන එක ඉතාම වැදගත්. අපි කිමු ක්‍රිස්තුන් වහන්සේගේ උත්තම පූජක ව්‍යාඛ්‍යාව ගත්තා වුණාවක් නේද? ඒකේ තේමාව අපිට කියන්න පුළුවන් සාරාංශය එකමුතුකමයි කියලා. පියාණනේ ඔබත් මත් ඒකත්වයක් වන්නාසේම ඔබ තිසින් තෝරාගත් මේ ජනතාවත් එක්සත්වන් ලෙස ඔබ වහන්සේ ආඥා කරමි. ඒතර පේනවා මේ එක්සත්කම ගැන සුද්ධෝ පාල්තුමන් හැම ලිපියම වගේ යම් කිසි තරමකින් කතා කරනවා. ක්‍රිස්තියානිගේ එකමුතුකම අවශ්‍යයි ක්‍රිස්තුන් වහන්සේගේ පණිවිඩයේ ප්‍රේමයේ බෙදලා දෙන්න නම්. බේදුවිනි අපි දකිනවා දැන් අපේ මීසම් දිහා බැලුවත් සමහරලාට අපේ පෞල් දිහා බැලුවත් වෙන්න පුළුවන් අපි මීසම් පෞල ගැන ප්‍රධාන වශයෙන් කතා කරමු. මුල් කිතුණු ස්වභාවයේ ලක්ෂණ පිළිබඳව කතා කරද්දී අපි දකින ඔවුන් හැමදේම පොදුවේ තබා ගත්තා, සමගින් එකමුතුකමින් බෙදා හදාගත්තා. ඒ ක්‍රියාකාරකම් පිළිබඳව අපි අහලා තියෙනවා. එතකොට දැන් අද මේ චෝදනාවක් නෙමෙයි බොහොම විවෘතව අපි කතා කරන්නේ. අපි දකින අපේ දේවස්ථාන සංඝවල කොටස් කොටස් බෙදිලා, හරිද, දිව්‍ය පූජාව ඉවර වෙලා සමහරට එළියට එන්නේ තවත් කෙනෙකුට බැන වැදිලා. එතකොට මේක නිකන් එක ප්ලැට්ෆෝම් එකක් වෙලා පල්ලිය, දිව්‍ය පූජාව, මීසම් සංගය තමන්ගේ උවමනා අවශ්‍යතා ඉටු කරගන්නේ. කියන්නේ සමහරු හිතන මේක අපේ, මේක මගේ. දැන් සමහරලාට බෞද්ධ ස්නාපනය කෙනෙක් පස්සේ ලැබුණා නම් අපි තමයි පරණ අය, මෙයා අලුත් කෙනෙක්. හරිද? විවිධ මත ධර්මින් කිතුණුකම ඇතුලේ, සභාව ඇතුලේ, මීසම් සංගය ඇතුලේ කටයුතු කරනවා. අපි
කොහොමද ඒ අයට කතා කරන්න ඕනේ? අපිට කිසිම දවසක පරිපූර්ණ සමාජයක් බලාපොරොත්තු වෙන්නට බැහැ නේද? පරිපූර්ණ සමාජයක් බලාපොරොත්තු වෙන්න. ඒක මෙලොවෙන් පස්සේ ඇති වෙන දෙයක්. මේ බෙදීම කියන එක අපිට පේනවා සභාවේ මුල් යුගයේ ඉඳලම තිබුණා. බන අපොසුළු පව කවුද ලොක්ක වෙන්නේ කියලා අහුවා. නේද? පුපු කඩා ගැනීම මේකෙදි නැත්තම් භෝජනයේදි වෙන්න සමහරු තමන්ගේ කෑමට ඉස්සලා කාමු වුණා අනිත් අය සමග බෙදාගන්නේ නැතුව. එකමුතු කමෙන් ඔක්කොම සියල්ල බෙදාගෙන උන්නා කියවට සමහරු මෙන්න තමන්ගේ ඉඩම් විකුණලා කොටසක් තියා. අර පේනවා අඩුපාඩු සභාවේ හැමදාම තිබුණා. එවිනින් තොරව දෙයක් තිබිලා නැහැ. ඒතර මේක අදත් අපි මීසමක් තුල සමහර විට මේනි තත්ත්වයක් දකින්නට පුළුවන්. නේද? මීසමේ සමහරු මුල් තැන ගන්නට. තමන් පමණ නායකයා වෙන්න. නැත්නම් එක එක සමාගම් වලට බෙදලා ඒක ඉස්මතු කර දක්වන්න. ඒතර වෙන මේ අඩුපාඩු අපිට ඇත්ත වශයෙන්ම මේ හැම මීසමේම තියෙනවා. ඒතර අපි සුද්ධ සභාවක් පූර්ණත්වය කරා යන. අපි තාම සුද්ධ පෞකාරයන්ගේ නැත අඩුපාඩු තියෙනගේ සභාවක් නමුත් අපි පූර්ණත්වය කරා යන. ඒ නිසා අපි මේක පිළිගන්නට ඕන එක තත්ත්වකින් මේක තමයි සැබෑ මනුස්සත්ව. සැබෑ මිනිසිය කියන්නේ කිතුනාංශර විතරයි නේද? පරිපූර්ණ මිනිසිය. අපි හැම කෙනා තුළම යම්සි අඩුවක් තියෙනවා. මේක ප්‍රදර්ශනය වෙනවා මිසම් තුලත්. නමුත් ඒ නිසාම අපිට කියන්න බෑ ඔන්න එකමක් නැමේ උණාවේ කියලා ඉඩ දෙලා ඉන්න බෑ. ඒතර අපි යම් කිස් තරමකින් හරිතර සුද්ධෝපාලතුමගේ ලිපි දැන් පොඩ්ඩක් ඉස්සලා අපි කියෙව්වේ එතුමන් දේශනා කරනවා ඔබ එකමුතු වෙන්න කිතුනාංශගේ නාමයේ මේ ප්‍රේමය ප්‍රකාශ කරන්න අපි ලැබු කැඳවර ජීවත් වෙන්න. එතකොට අපි හැමතිස්සෙම බලන්නට ඕන සියල්ලන්ගේ අර ප්‍රේමය නැත්නම් එකමුතුකම ගේන්නට මිසම තුල කළ හැකි හැමදේම අපි කරන්නට ඕන. අඩුපාඩු දකිනවා. සමහරවිට විශේෂත්වයක් කෙනෙකුට නොදීමේ නායකයෝ අවශ්‍යයි නේද? නායකයෝ අවශ්‍යයි. නමුත් විශේෂ සැලකීම අපි කිව්ව දැන් ස්වාමී කෙනෙක් නම් ඒ පියතුමන් තව එක පිරිසකට පවනම් විශේෂත්වයක් දක්වන්නේ නැතුව හැම කෙනාගේම තමන්ගේ ජනතාව වශයෙන් පිළි අරගෙන හැම කෙනාගේ අදහස් උදහස් වලට ඉඩ දෙමින් මේකට ඉඩ දෙන්නට ඕන නේද? ඒකට ඉඩ දුන්නාම මම දන්නේ නැහැ තමන්ගේම උදාහරණයක් කෙනෙක් හොඳ දෙයක්ද කියන්නේ. නමුත් මම ස්වාමී වෙච්චම දවස්වල නේද? මම වගමීසුවේ ඉන්නකොට මට මතකයි මම ඉර්ද දෙකක් විතර ගියාට පස්සේ මං කිව්වා මම ලබන ඉර්දින මේ මීසමේ ඉන්න තියෙනවා මොකද ගුරුවරු ඉන්න ප්‍රදේශයක් හරියට මං කිව්වා මීසමේ ඉන්න ගුරුවරුන්ගයි වැඩිහිටි අයගේ රැස්වීමක් තියන කැමතියි කියලා. ඒ ඔක්කොම එන්න කියලා. ඒතර ඒකෙදි මං කිව්වා දැන් මේ ප්‍රදේශයේ මම පළවෙනි වරට ආයේ මම කවදාවත් දන්නේ නැහැ. ඒක නිසා ඔබ දන්නා ඊට වැඩිය. සමට ඔබේ උදව්ව අවශ්‍යයි. ඔබේ උදව්ව අවශ්‍යයි. ඒසම ඕනම කෙනෙකුට විවෘතව ඕන දෙයක් කියන්නට පුළුවන්. දැන් මෙතෙන්දිත් එයාගේ ඕන දවසක. හැබැයි විවේචනය කරන්න නෙමෙයි එක්කෙනෙකු හෙලා දකින්න නෙමෙයි අනෙක් කෙනා කරන්න නෙමෙයි. නත් මීසම ගොඩනැගීම සඳහා ඔබ ඕනම දෙන යෝජනාව පිළිගන්නට නැත්නම් ඒකට බැහැපත් ඇහුම්කන් දෙන්නම සූදානම් කියලා. ඒතොර අපි යම්ම උපක්‍රම භාවිත කරන්නට වෙනවා සමහර සෙනඟව ඒ වගේ හිත දිරා ගන්න සෙනඟව වෙනස් කරන්න නේද? සෙනඟ අඩුපාඩු තියෙන මොකද සමහරු එකපාරට එන්නේ වැරද්දක් කියන අර කිව්වාගේ තව කෙනාගේ වැරද්දක් කියන. තව කෙනා අඩුපාඩුවක් දකින්න. නැත්තම් මට පව නැහැ. හැම කෙනාටම අපි පිළිගන්නට වෙන එක වගේ විශේෂත්වයන් නොදී ඒ වගේ මම හිතන්නේ අර වැරදි කියන්නට තව කෙනෙක් නෑ. හැම එක ස්වාමිගෙන් මම හිතන්නේ පියතුමන්ගෙන් බලමු ආයුතු දෙයක්. පියතුමන් සියල්ලටගේම පියා බව පෙන්වුම් කිරීම තුළින්. ක්‍රිස්තියානි පැවැත්ම තුළ කිතුණු ජීවිතය තුළ ඔබේ මගේ නේද අඩුපාඩුකම් මිනිස් ස්වභාවය ඇතුළේ තිබුණා නේද? දේවස්ථානයේ මීසම් සංගය වෙන්න පුළුවන් ඒ තුළ අපි කොහොමද හරි හැටි ක්‍රියා කරන්නේ නේද? අපේ අඩුපාඩුකම් හදාගන්න අපේ පෞද්ගලික ඕනෑපාකම් සම්පූර්ණ කරගන්න තැනක්ද නැත්නම් සාංගික පොදු ආදරය බෙදා හදා ගන්න තැනක්ද කියන දේ ඔබ මම තෝරා බේරාගත යුතුයි. අපි පියතුමිනි සුද්ධෝ සුවිශේෂයට අවදීමු. ඒ උච්චාරණය කරමු. ඉන් අනතුරු අපි මේ පිළිබඳව පැහැදිලි කරගනිමු. සුදු ජොහන්තුමන්ගේ සුභාරංචියෙන් නුපුටාගත් පාඨයකි. ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන් හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළසේක. උන්වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන්වහන්සේ පසුපස්සේ ගියහ. එවිට ජේසුස් වහන්සේ කන්දකට නැගී තමන්ගේ ශ්‍රාවකයන් සමගෙහි වැඩහුන්සේක. ජුදෙවරුන්ගේ මංගල්‍ය වූ පාස්කුව ළංව තිබිණි. ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක මොවුන් හැම දෙනාටම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමු දැයි පිලිප්කෙන් නැසුසේක.
උන්වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිසය. මන්ද තමන් කරන්න යන්නේ කුමක්දැයි උන්වහන්සේම දැන සිටි බැවිනි. පිළිපිලිතුරු දෙමින් එකිනෙකාට ටික ටිකවත් දීමට රිදී කාසේ 200ක රොටි උවත් නොසැහැයයි කීය. ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක් වූ සීමෝන් පෙතුරුගේ සොහොයුරු ඇන්ඩ්‍රූ උන්වහන්සේ අමතා යව රොටි පහක්ද මසුන් දෙදෙනෙකුද ඇති කොළුවෙක් මෙහි සිටි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පළක්ද යැසීය. මිනිසුන් හිඳවන්නේ ජේසුස් වහන්සේ වදාළසේක. එතැන බොහෝ තනකොළ විය. ගණනින් 5000ක් පමණ පිරිමි එහි හිඳගත්හ. එවිට ජේසුස් වහන්සේ රොටිගෙන තුති පුදා හිඳගෙන සිටි අයට බෙදා දුන්සේක. එලෙසම මසුන්ගෙන් ද දුන්සේක. සියල්ලන්ට කැමති තරම් කෑම ලැබුණේය. ඔවුන් කා තෘප්තියට පැමිණි පසු උන්වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කරගන්නැයි වදාළසේක. මෙසේ කෑම වැළඳූ අය යව රොටි පහෙන් ඉතිරි කැබලි එකතු කොට මලු 12ක් පුරවා ගන්නා ලදී. සමූහයා මේ හාස්කම දුටු කල සැබෑවටම මෙතුමානෝ ලොවට වඩින්නට සිටින දිවසිවරයා නොයයි කීහ. තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන නැවත තනියම කන්දට වැඩියසේක. පේතුමිනි, අපි අද දවසේ අපිට උපුටා ගන්නට තිබෙන මෙම ශුද්ධෝ සුභාරංචිය දෙස බැලුවත්, ක්‍රිස්තුන් වහන්සේගේ ජීවිත ක්‍රියාපිළිවෙත පිළිබඳ බැලුවත්, උන්වහන්සේ තනි වෙන්න, පියනන් වහන්සේත් එක්ක යාඥා කරන්න, කතා කරන්න, කඳු මුදුනකට අපි ඊතම උන්වහන්සේ බොහොම සමීපව කටයුතු කළ තිබේරියස්සේවත් ගලීල මුහුද අසල මුහුද වෙන්න පුළුවන් නිහඬ තැනක උන්වහන්සේ නැවතුණා. දැන් උන්වහන්සේ යම් ප්‍රාතිහාරයක් කරන්න කලින් මේ යාඥා කරා කියන කාරණාව අපි ඉගෙනගෙන තිනවා, පැහැදිලි කරගන්නවා. මොකක්ද මෙහි සම්බන්ධතාවය? ක්‍රිස්තුන් වහන්සේ පවා අපිට පේනවා දෙවන් වහන්සේ මත විශාල යැපීමක් වුණා නේද? දැන් කියන ක්‍රිස්තුන් වහන්සේ දැන් දිව්‍යන්ම වුණා වුණත් මනුෂ්‍ය ස්වභාවය තුළින් ඉන්නේ. ඒ නිසා අපිට පේනවා පියාණන් වහන්සේ වෙත යැපීම. මම ආවේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න. ඔබ වහන්සේ කැමති දෙයක්. එතකොට පේනවා එහෙම් පිටින්ම තමාට පමණක් සියල්ල අතට ගන්නෙ නැතුව දෙවන් වහන්සේ වෙත යැපෙන හැටි අපිට පෙන්වම් කරනවා. ඒතර අපිටත් කියන්නේ ඒකනේ, උන්වහන්සේ උගන්නපු එකම යාඥාවෙන් පව කියන්නේ අපි දෙවන් වහන්සේගෙන් ඉල්ලන්න, දෙවන් වහන්සේට ප්‍රශංසා කරන්න, දෙවන් වහන්සේගෙන් ඉල්ලන්න. එතකොට ඉල්ලුවොත් අපිට ලැබෙනවා. එතකොට මේ යාඥාව කියන්නේ ඉතාම වැදගත් දෙයක්. යාඥාවෙන් තොරව මං හිතන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ නේද? ඒ දේව ශක්තිය කියන අපි හෙව්වේ නැත්නම් අපි බලන්න අපේම කැමැත්ත පමණක් කරන්න, නැත්නම් අපි පවනස් සියල්ල හරි කියන දේ තුලින් අපි ක්‍රියා කරන්න යාම තුලින් අපි බොහෝ විට වැරදි මාර්ගේ යන්න පුළුවන්. එතකොට යාඥාව කියන එක මනුෂ්‍යට ඉතා වැදගත් දෙයක්. උන්වහන්සේ සුදු සුභරංච අවසන අපිට ප්‍රකාශ කරන නැවත තනියම කන්දකට වැඩියසේ කියන උන්වහන්සේ හැම මොහොතකම පියනන් වහන්සේත් එක්ක කතා කරන්න වෙලාව හොයාගත්ත සහ තීන්දුව තීරණ ගනින්න කලින් ජීවිතයේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණා. පිටුමිනි, දැන් අපි දකිනව දැන් මෙච්චර ප්‍රමාණයකට කන්න දෙන්න තියෙන්නේ රොටි බහක් මසුන් දෙදෙනෙක්. සමහර වෙලාවට ලොකු රිස්ක් එකක් උන්වහන්සේ මෙතන ගන්නෙ. එක පැත්තකින් බලපුවහම උන්වහන්සේට මේක මහලොකු දෙයක් නොවෙන්න පුළුවන්. මනුෂ්‍ය ස්වභාවයෙන් බලපුවහම එහෙම වෙන්න පුළුවන්. උන්වහන්සේ කිව්වා වගේ අපේ ජීවිතවල අපිට මේ වගේ තැන් එනවා. මොකද්ද කරන්නේ? කොහොමද කරන්නේ? මේ කරන දේ හරියයිද? අපි ගොඩක් ජීවිතේ නතර වෙන තැන්, අපිට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන තැන්, අපිට කිසි සරණක් නැති තැන්, පිහිටක් නැති තැන් එනවා. මේ තැන්වලදී කිතුණු අපේ ජීවිතය ඇතුලේ අපි ගන්න ඕන තීන්දුව తీරන මොනවාද? මෙතන අපි තුල ත්‍යාගවන්ත බවක් තියෙනවා නම් අපිට කවදාකවත්ම අඩුවක් වෙන්නේ නැහැ නේද? අපිට හැමදේම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. දැන් ක්‍රිතුන් වහන්සේ නොදැන කළ දෙයක් නෙමේ, මේ ජනතාව මෙතෙක් ඉන්නවා හදිස්සිය දකපු දෙයක් නෙමේ. අපිට කියනවා උන්වහන්සේ තමන් කරන්න යන්න උන දේ දැනගෙනම උන්නා කියලා. ඒ කියන්නේ අනිත්‍ය තෘප්තිමත් කරන්නට උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒතර අද සුවිශේෂ අපිට පේනවා දැන් මේ ප්‍රාත්‍යහාරය තියෙනවා සුවිශේෂ හතරෙම. නත් මාක්තුමංගේ සුවිශේෂය සහ බැතුතුමංගේ සුවිශේෂය ගත්තොත් එම සමහරට දෙවරක් මේක සඳහන් වෙනවා. දෙකක් එකක් සඳහන් වෙන්න මෙන්න උනස යහපත් ඉඩේරෙක් වගේ පෙන්නුම් කරන්න
අනික කුසගෙන තැනදී. නත් ජ්වාම්තුමගේ සුවිශේෂය නැද අපිට තියෙන්නේ. ඒක කෙලින්ම අපිට පේනවා මේ අනුභව කරන්න දීම් පෝෂ්‍ය කිරීම මතමයි ගොඩනගලා තියෙන්නේ. ඒතර කියන්නේ උන්වහන්සේ අපි හැමතිස්සෙම පෝෂ්‍ය කරනවා. අපි සිත් හැරෙනවා නම්. කියන්නේ අපි දෙන්න සූදානම් නම් ඊළඟ ටික බලා ගන්න උන්වහන්සේට පුළුවන්. දැන් බඩ අපිට කියනවා යවපුව පහයි තිබුණේ. නමුත් ඔක්කොම ඇට කණ්ඩ දෙන්න පුළුවන් වුණා. ඔක්කොම තෘප්තිපත් වුණා. මන්ද දෙන්න සූදානම් වුණා එක පුද්ගලෙක්. එක පුද්ගලෙක් දෙන්න සූදානම් වුණා. ඉතින්දී ලොකු දෙයක් වෙන්න ඕනේ නැහැ. අපිට තියෙන දේ. බලන්න පාන් හැදුවේ සාමාන්‍යයෙන් තිරිඟු පිටිවලින්. තිරිඟු පිටිවලින් නේ පාන් හදන්නේ. නැත්නම් කියනවා බාර්ලි රොටි පහක් තිබුණා කියලා. බාර්ලි වලින් රොටි හැදුවේ දුගී අය. ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් ගාවයි මේක තිබුණේ. නමුත් ඒ කෙනා දෙන්න සූදානම් වුණා. සූදානම් දීමේ ප්‍රතිඵලය මොකක්ද? හැම කෙනාම තෘප්තිමත් වුණා. තෘප්තිමත් වුණා විතරක් නෙමෙයි. පාන්ගිරි පහයි තිබුණේ, රොටි පහයි තිබුණේ. නමුත් දැන් රොටි කූඩ 12ක් ඉතිරිත් වෙලා. අනේ වගේ තමයි අපි සැබෑරුම අපිට අඩුපාඩු තියෙනවා. අපිට මොකද කරන්න කියලා අපි හිතාගන්න බැරි අවස්ථාවල් තියෙනවා. අපි ඊළඟට පියවර ගන්න කොහොමද කියලා. බැලසුම අපි දෙවියන් මත යැපෙනවා, දෙවන් කිරි විශ්වාසය තියෙනවා නම් අපිට පේනවා අපිට කවදාක්වත්ම අගහිංකමක් දැකෙන්නේ නැහැ. අපිට අවශ්‍ය දේ කොහොම හරි මම හිතන්නේ අපිට ලබා ගන්න පුළුවන්. අපි හිතන ආකාරයෙන් වෙන්න පුළුවන්. නමුත් ත්‍යාගවන්ත පුද්ගලයා මම හිතන්නේ හැමදාම ඒකට අවශ්‍ය කරන දේ ලැබෙනවා. මේක තමයි සත්‍ය බාන්න අර සෙරප්තාවේ ස්ත්‍රිය දිහා බාන්න. ස්ත්‍රිය ගාව තිබුණේ දැන් මැරෙන්නයි හදන්නේ. මේ අර තිබුණ පිටිපොඩ්ඩෙන් රොටියක් කඩලත් පුතයි. නත් කියනවා මට දෙන්න කියලා එලිදස්වරයා කියනවා. මටත් ටිකක් දෙන්න ඉස්සෙල්ලා. ඒ කාන්තාව දුන්නා. මොකද ප්‍රතිඵලය කියනවා මැරෙන තුරුම ඉන්පස්සේ සාගතය අවසන් වෙන තුරුම උන්ට ඇතු වෙන්න පුූප තිබුණා. මේක තමයි දේවනාංශගේ ක්‍රේ. අපි සිත් ඇරෙනවා නම් ත්‍යාගවන්ත නම් දේවනාංශ කවදාකවත් අපිට අඩුපාඩු වෙන්න සලස්වන්නේ නැහැ. හිතවතුනි අපි කිතුණු ජීවිතය ඇතුලේ අපි විවිධ කාලවල තියෙනවානේ. සමහර කාලවල තියෙනවා කිසි දෙයක් කරගන්න හිතෙන්නේ නැති නේද? ආර්ථික අතින් පීඩාවටමපත් වෙලා උත්තරයක් නැහැ, සරණයක් නැහැ, ජීවිතේ පිළිතුරක් නැහැ. ඔය තැන්වලදී සමහරු ජීවිතේ අතහරින්න තීන්දුව తీරන ගන්නවා. සමහරු මනුෂ්‍ය මට්ටමේ මිනිසෙයින් තුල යැපෙන්න තීන්දුව తీරන ගන්නවා. හැබැයි කිතුණු ජීවිතේ ඇතුලේ අපිට කතා කරන බය නැතුව ස්වාමින්වහන්සේ තුල යැපෙන්න, සම්විධානන් වහන්සේ තුල යැපෙන්න. ඒ යැපීම හරි පුදුමාකාරයි. නොදැනුවත්ව උන්වහන්සේ ඔබව මාව සන්තෘප්ත කරන ඒ නිසා ළඟ තියෙන පුංචි දේ ඔබේ හොඳ හිත වෙන්න පුළුවන්. උන්වහන්සේට දෙන තැන උන්වහන්සේ ඊට වඩා දස දහස් ගුණයකින් ඔබේ මගේ ජීවිතය ස්වයං පෝෂිත කරනවා, පරිපූර්ණ කරනවායි කියන කාරණාව පැහැදිලි. පෙදුමිනි, ජේසුස් වහන්සේගේ ජීවිතය තුළ අපි දකින ප්‍රධාන දෙයක් තමයි ආහාර කියලා කියන්නේ. ශ්‍රාවකයන් එක්ක ගනුදෙනු කරද්දී අපි දකිනවා දිහිවරය විදිහට වුන් මූද රැකියාව කරලා එද්දී උන්වහන්සේ කෑම ටික හදලා තියෙනවා. ඒ අවශ්‍ය කටයුතු ටික සම්පාදනය කරනවා. ප්‍රාතිහාර්ය අතින් ගත්තහම එතන බඩගිනින් ඉන්න මිනිසුන්ට කන්න දෙනවා. එතකොට මේක කොහොමද ජේසුස් වහන්සේගේ ජීවිතයත් එක්ක බැඳිලා තිබුණු මේ අපි දන්නා මනුස්ස ජීවිතයක් වුණා තෘප්තිමත් කරන්න පුළුවන් ආකාර තියෙනවා. එක ආකාරයක් තමයි ආහාර කියලා කියන්නේ. මෙතනින් මොකක් හරි දේව ධර්මානුකූලව මොකක් හරි පැහැදිලි කිරීමක් තියෙනවද? මනුස්සන්නේ ද ආහාරයෙන් තොරව මනුස්සර ජීවත් වෙන්න බැහැනේ. ඔව්. ආහාර අවශ්‍යමයි නේද? එසා අපේ ජීවිතේට ඉතාම කිට්ටුම දෙයක් කියන්න පුළුවන් ආහාරය. නේද? අපේ මනුෂ්‍යත්වයේ ප්‍රකාශ කරන්න පුළුවන් හොඳම සලකුණ ආහාර බෙදාග. කෙනෙක් ආහාර පොඩ්ඩක් තව කෙනෙක් සමග බෙදා ගන්න සූදානම් නැත්නම් අපි වෙන කිසිවක් බෙදා ගන්න සූදානම් නැහැ. කියන්නේ ඇයි අපි ආහාර ගන්නෙ? එක විදිහින් කුසගින්න නිසා. අනිත් ඇගේ ජීවිතේද? ඒතර මං ආහාර ටිකක් දෙනවා කියන්නේ තව කෙනෙකුට ජීවත් වෙන්න සලස්සන. තව කෙනෙකු අසරණ මෙන්න ඒ කෙනා කුසගින්න ඉන්නවා, කුසගින්නන කියලා තෘප්තිමත් කරනවා. ඒ වගේ ආහාර තුලින් තමයි අපි එක්සත්කම් ප්‍රකාශ කරන්නේ. බලන්න අපි යම් කිසි විශේෂ උත්සවයක් තියෙනවා නම් අපි ආරාධනය කරන්නේ ආහාරයකටනේ, මංගල භෝජනයකට. ඒතර මංගල භෝජනය තුල තමයි අපි සතුට ප්‍රකාශ කරන්නේ. එකමුතුකම, සහෝදරත්වය, ප්‍රේමය සියල්ල සිදු කරන්නේ එතනයි. ඒතර ඒ නිසා තමයි කිතුනහන්සේ අපේ ජීවිතේ ඉතාම කිට්ටු දෙය අරගන්නේ නේද? ඉතින් බලන්න පුරාණ ගිවිසුමේ පාව තියෙනවානේ ආහාර ඒ තුලනේ ඔයගොල්ලෝ තමගේ පාස්කෝ පාව තියන්නේ ආහාරයක් අනුභව කිරීමෙන්නේ. ඒතර මෙතෙන්ද අපිට පේනවා
කිතුනහන්සේ අපේ එකමතුකම් පෙන්නුම් කරන්න අපි තුල් තියෙන මේ ප්‍රේම පෙන්නුම් කරන්න අපේ ජීවිතේ ඉතාම කිට්ටුම සංකේතය තමයි අරගන්නේ. එහෙන් යා මම හිතන්නේ ඒට එහා වැඩි සලකුණක් නැහැ අපේ ප්‍රේමය ගැන නැත්නම් එක්සත්කම ගැන නැත්නම් අපේ එකිනෙකාව අනික් කෙනාව පිළිගැනීම ගැන ප්‍රකාශ කරන්න ආහාර වලට වඩා දෙයක් නැහැ. ඒකයි උන්වහන්සේත් නේද ආහාරයක් බවට පත් වෙලාම අපිට ආදරය කළේ. ඒක හරි පැහැදිලි. පියතුමනි දේශීය පූජක පැවිදි දිනේ එදිලා තිබෙනවා මේම ඉරු දිනට ඒ පිළිබඳවත් අපි යමක් මතක් කරමු. ඒක ඉතාම වැදගත් දෙයක්. මොකද අපි කියමු අපේ රටට නේද ඉස්සෙල්ලා උන්නේ වැඩිපුර විදේශ පියවරු. නැත්නම් අපි විදේශ පියවරුන්ගෙන් විතරක් යැපෙන්න ගියා නම් මොකද වෙන්නේ? අද විදේශ පියවරු නැහැ. ඒ රට වලින් අපිට වන්න ක්‍රමයක් නැහැ. එහෙනම් අපිට අපේ අවශ්‍ය ආගමික කටයුතු කරගන්න බෑ. නැවතරක් අපි යනවා. මොකද සිදුනේ ජෝසුපස්තුමන්ගේ කාලේදී මෙන්න කොම කතෝලික පියතුමලට යන්න සිද්ධ වුණා. අන්තර අවුරුදු 30 31ම ස්වාමි කෙනෙක්වත් නැතුව ගියා. දර්ලා ජෝසුපස් පියතුමන් ආවේ නැත්තම් ජෝසුපස් පියතුමන් සමට අපේ කතෝලිකෝ නැති වෙන්න මේ රටේ තිබුණා. අර පේනවා හොඳ වෙලාවට රටේ ඒකට විශාල පිරිසක් එන්න පුළුවන් වුණා. අයර්ලන්තයේ අපෝස්තුලෝරිය වශයෙන් සලක තුතුතා මෙන්න කියනවා දේශීය වශයෙන් ගොඩනගන්නට ඕන කියලා. දෙවන වත්කාන මන් සභාවේ පූජක පුණුව පිළිබඳක ධර්මදූත සේවාව කියන එකේ නැවතරක් කියනවා අපි රට තුල සැබෑ ලෙස ධර්මයේ ස්ථිර කරවන්න නම් රට තුලින් පූජකවරු රදු ගුරුවරු පැවිදිවරු බෙහෙන්න ඕන කියලා. මන්ද තමන්ගේ රට ගැන දැනීම විතරක් නෙමෙයි එක විදිහක අපි කියමු වෙනත් රටවලින් එන පියවරු අපිට අර වගේ නැති වෙනවා. අද අපිට විදේශ වලට යවනව මිසක් යුරෝපයට යුරෝපෙන් අපිට එන්න අද පියවරු නැහැ නේද? එතකොට අපි දේශීය පූජකවරුන් බිහිකලේ නැත්නම් ඒක ස්ථිරකලේ නැත්නම් අපි කා තුලින්ද අපි අද මේ අපේ ආගමික කටයුතු කරගන්නේ ඉස්සරහට ගෙනියන්නේ. එතකොට ඒක නිසා ඒක තමන්ගේ ඒ වගේම රටේ විදියට ඒ දේශයේ හැටියට සුභාරංචි ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නත් වඩපුරම තමන්ගේ දේශය තුළින්. මේ නිසා මම හිතන දේශීය පූජක දිනේ අවශ්‍යයි අපේ දරුවන් තුළින් අපේ රටේම අය තුළින් පූජකවරු පැවිදිවරු පූජ්‍ය දැම් දේශීය පූජක දිනේ තීරණ පූජක විතරක් නෙමෙයි පැවිදිවරු අනිකුත් කැපුණු නායකයන් මේ සියල්ල බිහිම ඉතාම අවශ්‍යයි. ශාසනය නැත්නම් සුදු ස්වභාව දේව වචනය ස්ථිරව ඉදිරියට ගෙන යන්න. හොඳයි. හේතුතුනි එහෙමනම් ඔබේ මිස්සමේ පූජා ප්‍රසාදින් වහන්සේ පැවිදි සොයිරිය වෙන්න පුළුවන් නේද? අපිට වටිනවා. උන්වහන්සේලාව රැකගන්න ගිහි විදිහට ගිහියන් විදිහට අපිට ලෝක වගකීමක් පැවරෙන බව පැහැදිලි. එහෙමනම් කිතුණු ජීවිතය ඇතුලේ අද දවසේදී අපි කතා කළා සාමාන්‍ය සමයේ 10/7 ඉරු දිනට දාලා දේවාක්‍ය සංග්‍රහය තුල කොහොමද ස්වාමින් වහන්සේ මත යැපෙන ජීවිතයක් ගත කරන්නේ? උන්වහන්සේ ගේ ආදරය බලාපොරොත්තු වෙන තැන ඉල්ලන තැන පිළිතුරක් නොමැති තැන උන්වහන්සේ මතම යැපිලා ඒ හරහා දෙගුණ තෙගුණ වෙන ආදරණීය උත්තරයක් උන්වහන්සේගෙන් ලබා ගන්නේ කොහොමද කියන දේ පිළිබඳව අද අපි කතා කරා දේව වචනය තුල. ඉතින් ඔබට ආරාධනා කරනවා බයිබලය අරගෙන මේක තව තවත් පරිශීලනය කරන්න මේ සතියේට සූදානමක් වශයෙන්. සුතිවන්ත වෙනවා ගරුපියතුමාට මේ ගැඹුරු දේව ධර්මික කරුණු අපත් එක්ක සරලව ප්‍රායෝගික ජීවිතයට අපිට ගැලපෙන අයුරින් පහදා දුන්නාට පිරිතුමනි ජේසු පිටයි කියලා සමුදෙනවා. හිතුතුනි අපි සූදානම් වෙනවා ලබන සතියේ ධර්මයන් වූ ධර්ම සාකච්ඡාව තුළින් ඔබව මුණ ගැහෙන ඔබට අයබෝවන් ජේසු පිටයි.